කරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිකු විදිනක් දින හිට් සී කැන් කියු. ආනේ මෙන්න වහලෙන් කොජු වැටෙනවා. ආ එහෙමද? එහෙනම් වහලෙන් නැගලා රටකොජු ගඩා ගන්නවා. අනේ මොකක්ද අනේ? විලුවත් තේරෙන්නේ නැහැ. මේව කොහෙන්ද? ඉස්සරහ කඩේ. ඔය දැන් කඩේ ගියාද? ඔව්. ආ, ඉන්නවා මං කියන්න. කාටද? ප්‍රින්සිපල් සර්. යාර පෑන් වගේක් ගින තමයි කඩේ ගියේ. ඉතින් ඊට පස්සේ ඉතුරු සල්ලි වලින් ටොෆි කන්න කියලා කිව්වා. ආ මොකද හිනාවේ? නෑ ඉති. ටොෆි කන්න කියලා තියෙන පොඩි එකා බලන්නකෝ. ඉතින් ඒක තමයි මොඩියේ ටොෆි නොකා රටරජු වරන් ආවේ. ඔයාටත් එක ගන්න. හරි හරි. මේ හ්ම් මේ ඔයාගේ දෙයක් අහන්න හිටියේ. මොකක්ද? මමී ගියාට පස්සේ අම්මා බැන්නද ඔයාට? අයියා නේ ඉතින් මට බනින්. නෑ මමත් එක බයිසිකලේ ආවා කියලා. අපේ අම්ම එහෙම බයි නෑනේ. අතර මුකුත් කිව්වේ නැද්ද? මම තාත්තා දැක්කම මොකද වෙන්නේ කියලා කිව්වා. නිකන් බොරුවට ගුටි කන්න වෙනව නේද කියලා කිව්වා. ඒක නම් ඉතින් මං ඉදිරිත් කිව්වනේ. එච්චර තමයි. මම හිතුවා මං ඉද්දි එහෙම කියලා මං ගියාට පස්සේ වඩ බයින් නැති කියලා. නෑ අනේ අපේ අම එහෙම නෑ. කියන් සියන් දෙයක් මූන්ටම කියනවා. ආපෝ එකන කපිල මාව. ඇයි? සමහර වෙලාවට ආදරෙන් කතා කරනවා. සමහර වෙලාවට මාව මරන් ගන්න හදනවා. ඔය ඉතින් මේ දිලිපල නිසානේ. ඒ ඉතින් උඹ බොන්න දෙන නිසානේ. හ්ම්. ඉතින් කපිල මාව නොගිහින් ඉන්න බෑ. අනේ මන්ද දොලා. අම්ම කොච්චර නම් උග නතර කරන්න හැදුවද? එකwidehatකට අපි තාත්තා කියන කතාවත් ඇත්ත. මොකද්ද කියන්නේ තාත්තා? නෑ කපිල මාම වෙන. මොනවද අංජි මාම කියන්නේ ඉතින්? ගස් මහගස් වුණාම හදන්න බැරිලු. ඒ වැතු කැඩෙනවලු. ගස් හදා ගන්න ඕනේ පොඩි කාලෙදි. රංජි මාමට කියන්න ඕනේ මෙන්න මෑවත් ඒ විදිහට ගහලා බැලලා හදාගන්න කියලා. ඉගෙන ගන්නෙත් නෑ. ඔහේ නටනට අයින්නවා. හරි හරි. වා බලන්නකෝ මන් දියුනු වෙන වෙන පැත්තක ඉන්නේ. බලන් ඉන්න. ඔව් සර්. හරි හරි සර්. මේ සර් අනේ මගේ පෝස්ටර් ටික ඉක්මනට ඕන. ඔව් සර්. මං ඒක ගහගන්න. ඔය අපේ දිලිපලා එහෙම ඉන්නෝනේ. කිව්වම ගහලා දෙයි. ඔව් සර්. අනේ ඉක්මන් කරන්න ඕනේ. ඔව්. ආ දුලන්. පොඩක් එන්න. ආ නෑ නෑ සර් මේ ඉස්කෝල ළමෙක්. සර් එතකොට කාගේ අතේද එවන්නේ පෝස්ටර් ටික? ආ හරි හරි සර්. හරි මං එයාගෙන් ගන්නම්. හරි සර් අනේ බොහොම ස්තුතියි සර්. හරි.
මේ දුලන් සර් මේ හවසට හවසට මොකද කරන්නේ? ඇයි සර්? නෑ මේ මොවත් කරන්නේ නෑනේ නේද? මම ඔය පොඩි පොඩි වැඩ කරනවා සර්. පොඩි පොඩි වැඩ කිව්වේ මොනවද? සර් කොණ්ඩේ කපන වැඩේයි තව ගෙදර වැඩ හැම තිබ්බත් කරනවා. මේ වැදගත් part time job එකක් තියෙනවා. පුළුවන්ද කරන්න? මොකද සර්? හැබැයි ඉතින් බාර ගන්න ඕන. අතට ගානකුත් එනවා. හරි සර් මොකද්ද ඉතින්? මගේ පෝස්ටර් ටික ගහන්න ඕන පාප්ප බාල්දියක් හදාගන්න. මගේ ඒවා නැති දවසට මම අනිත් සර්ලාගේවත් සෙට් කරලා දෙන්න. තව මේ සුනිත් මන්ත්‍රීතුමත් පෝස්ටර් ව්‍යාපාරයක් පටන් ගන්න හදා. මොකද මේ මැතිවරණේ ළඟයි. අනේ බෑස මම අයියාගෙන් අහලා කියන්න. ඔන්න ඕක නියෝග නීති. නමුසලා පැහෙන්න හදනවනේ ඉතින් ආයේ. දුලන් පුතා යන්න පන්තියට. හරි සර්. මොකද ඉෂාර සර් කියපු කතාවේ තේරුම? මම හැමදේම අහගෙන හිටියේ. ඇයිදුනේ සර්? ඇයිදුනේ සර් කියන්නේ? ඔය ටියුෂන් සර්ලගේ දේශපාලුවන්ගේ පෝස්ටර්ස් මේ ළමයි ලව ගසන එකද වැඩේ? ඒකද ගුරුවරයෙක්ගේ දැක්ම? වගකීම? නෑ නෑ සර් මම මේ කිව්වේ ඉතින් මේ. මේ නෙවෙයි ඉෂාර. මම හැමදේම අහගෙන හිටියේ. නෑ සර් මේ මං කිව්වේ මේ නිකන් ඉන්න වෙලාවට වැඩක් නැති වෙලාවට කරන්න කියලා. චර්ස වැඩක් නැති වෙලාවට ඉගෙන ගන්න කියන්නේ කොළමයිට. ඕකුන් ඉගෙන ගන්නේ නැහැ සර්. ඔව් ඉතින්. ගුරුවරයෝ මෙහෙම වුණාම මේ ගුරුවරයන්ගෙන් ඉගෙන ගන්න ළමයි කොහොමද ඉතින් එහෙම තමයි. ඒ ළමයිට කවදා හරි කුලී වැඩ තමයි කරන්න වෙන්නේ. අන්න ඒක තමයි සර් මාත් කිව්වේ. මොකද්ද? පෝස්ටර් එක ගහන එකද? ගුරුවරු ඔහොම කියනකොට ඒ ගුරුවරයන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ගෙනුත් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉෂාර. හා? කවදා හරි ඒ ළමයිට වෙන්නේත් කුලි වැඩ කරන්න තමයි. ඒක තමයි සර් මමත් කියන්නේ. ඉෂාර මං කියන්නේ ඉෂාරල ඔය ළමයි ගැන හිතන විදිහ වැරදි. එහෙම හිතන්න එපා. සර් ඉතින් ඒ ළමයාට ඉගෙන ගන්න බෑ. ඉතින් ඒකට මම මොනවා කරන්නද? ඇයි ඒ ළමයාට පුළුවන් මුකුත්ම නැද්ද? දැන් ඒ දේවල් තමයි සර් මං කිව්වේ. මොකද පෝස්ටර් ගහන එකද? නෑ ඉතින් ඔය වහලේ උළු කැඩුනහම උළු මාරු කරන්න ඔය කාණු කපන්න ඒවත් පුළුවා. ඉෂාර්ලත් එක්ක මේවා කතා කරලා වැඩක් නෑ ඉෂාර. සර් ඔය යන්නද යන්නේ? ඔව්. ඉතින් පුළුවන් නම් කරපල්ලා. අපිත් හොඳම ප්‍රතිඵල දාන්නේ ළමයින්ගෙන් තමයි. වැඩ බැරි උන්ගෙන් පෝස්ටර් අලව ගන්නවා. ඒ පෝස්ටර් වල ඉන්නේ වැඩ පුළුවන්. යාල දන්න බම්බුව. නව නෝ උම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස. Edinburgh mayonnaise, best of mayo. අන්තිරක සර්. සර්. දුනේ සර් කියපු කතාවේ ඇත්තක් තියෙනවා නේද? අයහලා. ඔය ඉෂාර සර්ලා වගේ මොකට ගුරුරු නද මන් දන්නේ අප්පා. ගුරුපත් වීමක් තියෙන උගන්නන්න පුළුවන් කියලා. ආව්. ඒක ලයිසන් එකක් කරගෙන මේ වෙනසු ටියුෂන් දාගෙන. හැබැයි ටියුෂන් දෙන ගුරුවරු හැම කෙනාම හොඳ නෑ කියලා මම නම් කියන්නේ නෑ. ආයිද? කවුද එහෙම කියන්නේ? මං කියන්නේත් නෑ. මම කියන්නේ සර් ඉෂාර්ලා වගේ ගුරුවරු ඉස්කෝලේ හිටියත් ටියුෂන් ක්ලාස් එකේ හිටියත් අපේ රටට හානියක් කියලා. ඒක හරි. ඇයි අනිත් මිනිස්සු? කවුද? ප්‍රබුද්ධ. අප්පා. ඔය වගේ දෙන්නෙක් ඉස්කෝලේ හිටින මැදින් සර් ඉස්කෝලේ නැතිලා ළමයිනුත් නැතිලා ගුරුවරුත් නැතිලා ඔක්කොම නැති වෙනවා. සේලගේ අපේ කටියේ බලේ නිසා ඉහ ගහගෙන ඉන්නවා. නැත්තම් කොහෙද? අනේ මන්දස. මට නම් ළමෙක් කියලා කියන්නේ මේ මගේම ළමෙක් වගේ හිතෙනවා. ඒ ළමයට සෙතක් වෙන එකයි අපි බලන් ඉන්නේ. මන්දනේ මේ මිනිසුන්ට එහෙම හිතෙන්නේ නැත්තේ කොහොමද කියලා?
රන්තිලක සර්. ඕවා ජානවලින් කුඩා කාලයේ ඉඳලම එන්න ඕන දේවල්. ඒවා එන්නේ හදවතින්. ඒකත් හරි. ආ. සමා හොයලා තිබ්බා. කොහෙද? අපේ පුස්තකාලේ දොරේ සරණේ රෝ ගැලිලා සර්. ආ, ඉදි? ඉදි මම කිව්ව එක බලලා හදන්න කියලා. අහහ. කොහෙද තිබ්බේ? ලීහ පරණයි සර්. ඉදි මොකද කරේ? ඉදි මම සරණේ රෝ ටික උඩට ගලලා අලුතෙන් කට්ට කපලා අලුත් තැන ටිකක් ගහලා දැම්මා. අස. ගාන ගෙවන්නේ නේ. අනේ එහෙම සල්ලි ගන්න නෑ සර්. මට බලන්න ඕන ගුරන්නේ කොහමද හදලා තියෙන්නේ කියලා. සර් දැන් බලන්න පුළුවන් සර්. පස්සේ බලමු. හරි සර්. එහෙනම් හෙට අනිද්ද වෙනකොට කොල්ලගේ වැඩ තව හැඩ වැඩ වැඩි වෙලා එනවා. මේ කොහොමද? නෑ මේ මෙයා මං අර වෘත්ති පුහුණු අධිකාරියේ පුහුණුවට ගෙනියනවා සර්. ෂා. කොහොම හොඳ වැඩක්. ඔන්න පුතේ. මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන. හරි සර්. දැන් මොනවද කරන්න හිතේ තියාගෙන ඉන්නේ? තාම හිතලා නෑ සර්. ගිහලා තමයි බලන්න ඕනේ. ගිහින් බලන්නකෝ. මගිනුත් මොනාරි උදව්වක් ඕන නම් කියන්න ඕන. හරි සර්. වෙනම රන්දිලිද? මම ඔෆිස් එකට යනවා. හරි සර්. මේ හෙට හරිනේ නා? හරි සර්. හෙට ඉස්කෝලට ඇවිල්ලා එම්මම යන්න. හා සර්. Nestle Nestle Malt samada obo balaganwanna 100% sudanam Suwandati Jasmine saha Vitamin E saraya samagin Navalax White Takshana Vedaya Silu Panti June 6 ude 8ට ආරම්භේ Siprin Kurunagala අපිට ඒ උනාට දුනේෂ් සර්ව හම්බ වෙන්න කලාප කාර්යාලයට යන්න තිබ්බා ලෝකා. නෑ ඉතින් සර් මෙහෙට එන්නම් කියලා කිව්වනේ නේ. ඔව් ඉතින්. ඒත් ඒක නිකන් හරි නෑ වගේ නේද? අයියෝ එහෙම කියන්නේ? දුනේෂ් සර්ට වෙන වැඩ නැද්ද කියන්නකෝ. එයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකනේ. ඔව් ඔව් ඒක නෑ ඇත්ත. හැබැයි තේද්දි වෙලා යයිනේ තව. නෑ ආලෝකා. මන් දැක්ක ඉෂාරසයක කතා කර කර ඉන්නවා සර් ඇවිල්ලා ඉන්නේ. ආ මම මේ ප්‍රින්සිපල්ගේ රූම් එකෙන් කෙලින්ම මෙතෙන් දෙන්න ආවේ. එතින් එද්දි වෙන දෙයක් වුණානේ. ඒ මොකද්ද සර්? අර ඉෂාරසය ඉන්නේ. මිනිහා දුලාන්ව ළඟ තියාගෙන එයාගේ පෝස්ටර් වගේයක් ගහන්න කියලා ඕඩර් එකක් දෙනවා. මොන? ඔව්. මේ මිනිස්යා මාර මිනිස්සෙක් නේ සර්. දන්නේ නැහැ කියලා ඈ පෝස්ට් අලවන්න මර තරගයන් තියෙන්නේ ඈ අනික ඒවා ප්‍රෑට කරන්න ඕනේ ඉන්නකෝ සර් මං ඉෂාරසයට කියන්නම් නෑ 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 මං මිනිහට කියන්න ඕනේ දේ ඒ වෙලෙම කිව්වා මිනිහා කියනවා මිනිහාගේ වැඩ නැති දවසට മന്ത്രിගේ පෝස්ට් අලවන්නලු අයියෝ මේ මිනිස්සයානම් සර් රන්තිලක සරුත් ලොකු උත්සාහයක් ගන්නවා ඔය ළමයාව වෘත්තීය පුහුණු එකකට හරි දාලා උගන්නලා ගන්න ඉෂාරස පෝස්ටර් අලව ගන්නවා කොයි ගුරුවරයා කොහම වුණත් අපි මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා විහාර. ඒ මොකද්ද සර්? ඔය දෙන්න එක මතක තියාගන්න එක හරිම වටිනවා. මොකද්ද සර්? ගුරුවරු විතරක් නෙවෙයි. හාමුදුරුවරු, පොලිසිය, ඒ වගේම ওই වෛද්‍යවරු ඒ අතරෙත් ඉන්නවා ඔය මේ මේ වෘත්තීය ගරුත්වයේ රකින්න අය වගේම ඒක නැති කරන අය. අපොයෝ සර්. හරි. මේ අපේ උත්සවයට ඔය උදව් කරන්න එහෙම මේ තියෙන අයගේ මේ විස්තරය මෙතන තියෙනවා මේ නාම ලේඛනයක් තියෙන්නේ. හරි සර්. උතන උඩින්ම තියෙන්නේ නම් අපි දන්න කියන කෙනෙක්ගේ නමක්. ආ රන්දිකනේ. ඔය මේ අනිත් අයත් මන් දන්න කියන අය. ඒ වගේම ඔය රන්තිලක සර් දන්න කියන අය. ඈ ඒ අයට වෙන වෙනම කතා කරන්න. තේරුණාද? හරි සර් අපි කතා කරන්න. හැබැයි ඉතින් හරියට කතා කරලා හරියට විනිවිද භාවයක් ඇතුව ඒ වගේ රිසිට් එහෙම තියාගෙන වැඩේ කරන්න. ඔය ඔය වැඩේ ඔයාලට බාරයි. හොඳද? ඔය දෙන්න වැඩේ කරන්න.
හරි සර් අපි දෙන්න කරන්නම් ඒක. මේ? දැන් අර කෝල් කරාද? කවුද? චේතිය. ඔව් ඉතින්. මේ බලන්නකෝ. පාරේදිත් හම්බ වෙනවා කෝලුත් කරනවා. ආ මෙන්න වැඩ. ඇයි? දැන් එතකොට ඔය දෙන්න. කවුද? ඔය රන්දික. ඉතින්? දැන් ඔයාලා කතා කරන්නේ නැද්ද? කතා කරනවා? ආ ඒකනේ ඉතින්. ඉතින් මාත් හම්බෙලා කතා කරලා ආයි කෝල් එකක් ගත්තහම ඉතින් මොකද වෙන්නේ? මේ අහන්නකෝ. මොකද්ද? මමයි රන්දිකයි හම්බ වෙනවා කෝල් කරනවා කතා කරනවා ඒක හරි. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT mobitel fiber. හරි දෙයට change වෙන නිසා මට නම් හැම පැත්තෙම වාසි. Redna shape up day. ඔබගේ උපකාරය පවුලකට සත්කාරයකි. Kills අභායක් වන්න. හරිද? රන්දිකේති මගෙන් යාළු වෙන්න හුවනේ. ඔව් මං ඉතින් උත්තරයක් දුන්නේ නැහනේ. හරි. දැන් ඔයයි චේතියයි අතර එහෙම දෙයක් උනේ නැහනේ. මං අහන්නේ ඇයි ඉතින් එහෙම කතා කරන්නේ? මේ. ඇයි? නැහනේ. සීනයක් හැඟෙන මේ රහසේ සෙනෙහස ලබන්නේ